ගිය නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති වර්ණය දිනේදී පුත්තලමේ සිට මන්නාරම සිලා වතුර ප්‍රදේශවලට ඡන්දදායකයින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ උපයෝගී කරගෙන ප්‍රවාහනය කිරීමට අදාළව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළා. විශේෂයෙන්ම මෙහිදී රජයේ මුදල් මෙම ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට අනාවරණය වෙලා තිබුණා. ඒ අනුව විමර්ශන උද්ෘත ගරු නීතිපතිතුමා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රිචාඩ් බදුර්දීන් යන අය අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට අද දින අලුයම් කාලේ දෙහිවල එබනයිස පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක සැඟවී සිටියේදී හිටපු අමාත්‍ය රිචාඩ් බදුර්දීන් යන අය අත්අඩංගුවට ගන්නු ලැබුවා. ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබෙනවා. අද දිනේදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම සිදු කර ඇති වැරදි දඬ නීති සංග්‍රහයේ සඳහන් වැරදි වගේම පොදු දේපොළ විශේෂීලා කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ ඇති වැරදි ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුලින්ම මේ තොරතුර වාර්තා වෙච්ච අවස්ථාවේ සිට විශේෂයෙන්ම රජයටත් පොලිසියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් විවිධ චෝදනා එල්ල කරනු ලැබුවා. චේතනාන්විතව හිතාමතාම මෙම අත්අඩංගුවට ගැනීම සිදු නොකරන බවට කෙසේ වෙතත් අපි අධෛර්යයට පත් වුණේ නැහැ. අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසියට අපිට පැවරලා තියෙන වගකීම අපේ ප්‍රධානතම අපරාධ විමර්ශන කාර්යාංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරලා තියෙන වගකීම. ඒ වගකීම අපි ඉෂ්ට කරනු ලැබුවා. ඒ අනුව දින කිහිපයක් අපේ බුද්ධ්‍යාංශ සමග කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට අපිට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් අපි මේ රටේ ජනතාවට දැනුම් දෙන්නේ කිසිම ආකාරයකින් අපිට බාර දෙන ලද වගකීමක් අපි බැහැර කරන්න එහෙම නැත්නම් ඒ පැහැර හැරීමට උත්සාහ කරන්න අපේ වගකීම අපි ඉෂ්ට කරනවා. නමුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී සමහර වෙලාවට පැය 24කින් ඒ ක්‍රියාවලිය සිදු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.